ප්‍රජාතන්ත්‍රවාදී ජාතික සන්ධානය සම්බන්ධයෙන් තිබිච්ච ප්‍රශ්න සියල්ලම පසුගිය සෙනසුරාදා අපි විසඳගත්තා. ඒ අනුව අපි බලාපොරොත්තු වෙනවා 31 වෙනිදාට පෙර මේ සන්ධානය ප්‍රකාශයට පත් කළා, එහි අපේක්ෂකයා ප්‍රකාශයට පත් කළා. මේ ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණි ජනාධිපතිවරණය පටන් ගත්තා. එතකොට මේ සන්ධානය අතර කොටස තමයි ලිපිණිය සම්බන්ධයෙන් ගැටලු තියෙනවා. ඒ සියලු ගැටලු විසඳලා තියෙනවා. එතකොට ලේකම් සම්බන්ධයෙන් ඒ සියලු ගැටලු විසඳලා තියෙනවා. එතන මේ වුණේ ව්‍යවස්ථාව අසංගත ඉවත් කළාද අසංගත කළාද? නෑ, ඒක අස්සම් කරලා නෑ. එකඟතාවය ඇති කරගෙන තිනවා. ඒක අස්සම් කරලා ප්‍රකාශයට පත් කරන මොහොතේම අපේක්ෂකයාත් ප්‍රකාශයට පත් කරනවා. එක දිනේ සිදුවෙනවා. ලංකාවට මේ වෙනකොට මොන වගේ පුද්ගලී ජනාධිපති බියුද? මිලිටරි පාලකයෝ නෙවෙයි, පවුල් පාලකයෝ නෙවෙයි, ප්‍රජාතන්ත්‍රවාදී නායකත්වයක්. ඒ නායකත්වයට නායකයෝ විතරක් ඉඳලා හරියන්නේ නැහැ, ශක්තිමත් කණ්ඩායමක්. ඒ කණ්ඩායම විසින් රටේ මේ රාජ්‍ය මූල්‍ය පිළිබඳ ප්‍රශ්න, ඒ වගේම ජනතාවගේ බියසැක පිළිබඳ ප්‍රශ්න, ඒ වගේම අද සමාජයේ තියෙන මේ විශාල සමාජ ආතතීන් පිළිබඳ ප්‍රශ්න විසඳිය යුතු වෙනවා. විශේෂයෙන්ම තරුණ පරම්පරාව. ඒ වගේම මේ රටේ ආර්ථිකය එකතැන පල් වෙනවා. ඒ පල් වෙන ආර්ථිකය නවෝත්පාදන ආර්ථිකයකට ගෙන යන්න පුළුවන් විදිහේ ශක්තිමත් වෘත්තීයවේදී කණ්ඩායමක් රටට අවශ්‍යයි.